අපේ ට්‍රාන්සෙන්ඩ් බ්‍රෑන්ඩ් රිවියු එක. ඉතින් ඕන අදත් අපි ඉන්නේ කඩවත MSK ආයතනයේ. ඉතින් ඔයාලට අද මේ අරගෙන ඉන්නේ බ්‍රෑන්ඩ් රිවියු එකක්. ඉතින් ඒ තමයි Transcend. ඉතින් Transcend බ්‍රෑන්ඩ් එක සාමාන්‍යයෙන් පහුගිය දශක කිහිපයක් පුරා ටිකක් ලංකාවේ වුණත් famous බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේකේ විවිධ ප්‍රොඩක්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් මෙයාලා එක රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් විතරයි කරන්නේ. අපි ගත්තොත් එහෙම දැන් MSI ගත්තොත් එයාලා වෙන වෙනම කියන්නේ power supply, graphic card, motherboard මේ වගේ coolers කේසින් ඒ වගේ ලොකු රේන්ජ් එකක් කරනවනේ. ඒ වගේම තව storage devices මේ Transcend ලා සාමාන්‍යයෙන් specialize වෙලා තියෙන්නේ storage devices වලට තමයි වැඩි හරියන්නේ. ඉතින් ඒ වගේම memory එයාලගේ විශේෂිතම product එකක් විදිහට අපිට market එකේ දකින්න ලැබුණා. ඉතින් මේ memory සහ storage devices වලට තමයි Transcend ලා වැඩි හරියම්ම specialize වෙලා තියෙන්නේ. ඉතින් අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ ඔයාලට පේනද අපිට මේ working table එකේ සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ මේ තියෙන හැම ඓටම් එකක්ම එකිනෙකට වෙනස් ඓටම් එකක්. ඒ කියන්නේ එකම જાතියෙන් එක වගේම ඓටම්ස් මෙතන කිසිම දෙයක් නැහැ. ඔයාලා පේනවා සාමාන්‍යයෙන් ලොකු රේන්ජ් එකක් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ඓටම් 20කට වගේ ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන් වෙනස් විදිහේ රේන්ජ් එකක. ඉතින් මෙතන ඉන්ක්ලූඩ් වෙනවා සාමාන්‍යයෙන් අපි මම ටිකක් කියාගන්න ලිස්ට් එකක් විදිහට ඔයා සාමාන්‍යයෙන් ඔය ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම් වීඩියෝග්‍රාෆර් කෙනෙක් නම් එහෙම නැත්නම් GoPro එකක් අරගෙන සාමාන්‍යයෙන් ලොක් කරන කෙනෙක් නම් කැම් වලට යූස් කරන මෙමරි කාඩ් මෙතනදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේවා මොබයිල් ෆෝන්ස් වලටත් යූස් කරන්න පුළුවන් විදිහට තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම RAM බලා ගන්න පුළුවන්. ඒ වගේම ලැප්ටොප් RAMs එතනින් එහාට ගියාම M.2 NVME Sata SSD ඊළඟට පෝර්ටබල් හාඩ් ඩිවයිසස් සහ පෝර්ටබල් SSD කියන මේ ඓටම් ගොඩක් අද මගේ මෙතන වර්කින් ටේබල් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ සේරම සාමාන්‍යයෙන් PC එකක් බිල්ඩ් කරන කෙනෙක්ට සහ එදිනෙදා අපේ ජීවිතේට දැන් තාක්ෂණයත් එක්ක ගත වෙන අපේ ජීවිතේට අනිවාර්යෙන් වැදගත් වෙන දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බලමු එකින් එක මොනවද මේ දේවල් කියලා. ඉතින් මේ මම මුලින්ම එන්නම් RAM ගැන කතා කරන්න. right. ඉතින් RAM ගොඩක් පහුගිය කාල සීමාව තුළ මිලෙන් ඉතාමත් අධික වුණා. සාමාන්‍යයෙන් 8GB RAM එකක් රුපියල් 13000 brand new 14000 15000 20000 සීමාවට 8GB RAM එක ළඟා වුණා මේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ පහුගිය කාල කිහිපේ. ඉතින් 16GB RAM එකක් ගැන කෙනෙක්ට කතා කරන්න විදිහක් තිබුණේ නැහැ. මොකද 8GB RAM ගොඩාක් ලොකු විදියට ඉස්සරහට ගිය හින්දා. ඉතින් දැන් 8GB වගේම අනිත් RAM ගොඩක් අඩු වෙලා තිනවා. ඉතින් Transcend brand එකට සමහරවිට MSK ආයතනයේට අපි ගත්තොත් එහෙම ඒකේ වෙනද සන්නාමය නැත්තම් authorized seller කියන නාමය ඉදිරියේදී ලැබීමට නියමිතයි. ඒ නිසා මේ සුවිශේෂී වට්ටම් රැසක් MSK ආයතනයෙන් ඔයාලට ගන්න පුළුවන් මේ Transcend brand එකේ තියෙන හැම product එකකම. ඉතින් ඒ නිසා RAM එකේ ඉඳන්ම ගොඩක් මිල අඩු වෙලා තියෙන්නේ මේ දවස්වල. ඉතින් ඒ නිසා දැන් ගොඩක් කට්ටියට මේ දවස්වල PC build කරනකොට 8GB RAM, 16GB RAM ඊට අමතරව 32GB දක්වා මේ range එකේ තියෙනවා. ඒ වගේම DDR5, DDR4 කියන range දෙකම මෙතන තියෙනවා. ඒතර 3200, 3600 සහ 4000 speed එකේ තියෙන RAM උත් මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මං ගාව තියෙනවා මේ item කිහිපයක්. මේ කිසිම එකක මේ මිල සඳහන් වෙන්නේ නැහැ මේ අවස්ථාවේ. මොකද මේ වීඩියෝ එක අද මේ අපි කරන්නේ 2023 ජූනි මාසේ 15 වෙනිදා. එතකොට මේ ස්ටොක් එක මගේ මේ අතේ තියෙන ස්ටොක් එක තා මීට විනාඩි කිහිපයකට කලින් තමයි
shop එකට ලැබුණේ ඒ නිසා මේව තාම මිල ගණන් සඳහන් කළා නැහැ. ඒ නිසා මම මේ හැම එකකම මිල ගණන් ඔයාලට වීඩියෝ එක මම මේ යනකොට price එක ඔයාලට සුපුරුදු පරිදි වම් පැත්තේ ඉහළ කෙළවරින් මේ හැම එකකම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මගේ අතේ මේ තියෙන්නේ Transcend RAM කිහිපයක් අපි දැන් ටක් ගාලා මේක review කරගෙන review කරගෙන යමු. ඉතින් මෙතනදී මං ගා මුලින්ම මේ තියෙන්නේ DDR4 3200 8GB RAM කාඩ් එකක් තමයි ඔන්න මේ තියෙන්නේ. ඉතින් එතනින් එහා ගිහිල්ලා ඔයාලට තව බලා ගන්න පුළුවන් DDR4 3200 32GB RAM. ඉතින් මේකේ 16GB RAM උත් තියෙනවා. නමුත් ඒක මේ ස්ටොක් එකේ ඇවිල්ලා නැහැ. නමුත් බොහෝ උදුරු කාලෙදී ඒක ලැබීම නියමිතයි. මෙන්න මේ ආකාරයට. ඉතින් මේකෙදි මේ 32GB RAM කිට් එකක් තමයි මෙතනදී මේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් DDR5 model එකේ RAM. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් DDR5 model එකේ RAM. ඉතින් ලැප්ටොප් එකක් තියෙන කෙනෙක්ට නම් ඉතින් RAM එක අප්ග්‍රේඩ් කරගන්න ඕන නම් ඔන්න Transcend brand එකේම ලැප්ටොප් RAM අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට බොහොම පැහැදිලිව මම පෙන්නන්නම්. මේ තියෙන්නේ DDR4 3200 4GB RAM එක. ඒ වගේම DDR4 3200 8GB RAM එක මෙහෙම බලලා අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට DDR4 3200 16GB RAM එක තමයි මෙතනින් මේ තියෙන්නේ. ඉතින් මං කලනොත් කිව්වා ඔයා සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනලි වීඩියෝග්‍රාෆර් කෙනෙක් නම් ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම කැම් එකට මෙමරි එකක් අනිවාර්යෙන් ඉන්ක්ලූඩ් කරගන්න වෙනවා. ඉතින් එතකොට මෙමරි එක ඔන්න අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් ඔයාලට Transcend 64GB මෙමරි කාඩ් ලබා ගන්න පුළුවන් MSK ආයතනයෙන් දැන්. ඒ වගේම Transcend 128GB මෙමරි කාඩ් ලබා ගන්න පුළුවන් මේ ආයතනයෙන්ම Transcend brand එකෙන්. ඉතින් මෙමරි ගැන කතා කරොත් එහෙම ওই විදිහට තමයි මෙමරි රිව්ව එක වෙන්නේ. ඉතින් ඊළඟට අපි යමු ස්ටෝරේජ් පැත්තට. ඉතින් මේ ස්ටෝරේජ් පැත්ත ගැනකොට මම ඔයාලට මේ ස්ටෝරේජ් වල gen එකේ පිළිවෙලට මේ රිව්ව එක කරගෙන යන්නම්. ඒතකොට ඔයාලට පහසුයි. ඉතින් මෙතනදී සාමාන්‍ය ඩෙස්ක්ටොප් හඩ් Transcend brand එකේ අපිට මෙතන බලා ගන්න නැහැ. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඉතින් ඒ කාලේ ඔය ෆ්ලොෆි ඩිස්ක් එක. මොකද ෆ්ලොෆි එකට කලින් අපි විස්තර කතා කරලා නැහැ. මොකද ෆ්ලොෆි එකට කලින් ඩිවයිසස් අපි ඇත්තනම දෙකෙන් දැකලා නැහැ ඒ කාලේ ඉන්නකොට. ඉතින් ෆ්ලොෆි ඩිස්ක් එකෙන් පස්සේ ඔය ID hard එක ඊළඟට SATA hard එක. ඉතින් ඔතනින් පස්සේ තමයි මේ ටික ටික මේ ස්ටෝරේජ් ඩිවයිසස් වල ප්‍රමාණය පොඩි වෙලා මේවා ස්පීඩ් එක වැඩි වෙන පටන් ගත්තේ. ඉතින් ඒකේ ප්‍රධානම දේ තමයි මේ SATA SSD එක. ඉතින් ඔයාලට පේන ඇති. මේ හැමෝම මේ SATA SSD කියන එක නොදන්න කෙනෙක් නැහැද? හැම කෙනාම දන්නවා මේකේ මොකද්ද වෙන්නේ. ඒ කියන්නේ මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා දන්නවා ඇයි මේකක් යූස් කරන්න ඕනේ කියන එක. ඉතින් සමන්ගේ PC එක ටිකක් ස්පීඩ් කරගන්න අවශ්‍ය නම් මෙතනදී ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එක ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි ඔප්ෂන් එක වර්තමානයේ තියෙන මේකට පරණ ඔප්ෂන් එකක්. දැන් ගොඩක් අලුත් ජෙනරලින් ඇවිල්ලා තියෙන අලුත් ඔප්ෂන්ස් රයිට්. ඉතින් SATA SSD කියන්නේ PC එකක් ස්පීඩ් කරගන්න පුළුවන්, ලැප් එකක් ස්පීඩ් කරගන්න තියෙන හොඳම අද නම් අඩුම low budget option එක. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් SATA SSD 120GB SSD drive එක මෙන්න මේ විදියට. ඊපස්සේ ඒක අපිට බලා ගන්න පුළුවන් 250 සාමාන්‍යයෙන් ටිකක් medium වගේ budget හදන අයට මෙන්න හොඳම option එකක් තමයි මේ 250 කියලා කියන්නේ. දැන් මේවා ගොඩක් මිල අඩුයි. ඔයාලට මේ display වෙන මිලත් එක්ක බලන්න පුළුවන් කලින් මිල සසඳලා කොච්චර ලොකු වෙනසක් තියෙනවද කියලා. ඉතින් ඊළඟ ටිකක් ලොකු budget වල build හදන අයට මෙන්න තියෙන හොඳම option දෙයක්. ඒ තමයි 500GB Transcend SSD එකක් තමයි මගේ අතේ මේ තියෙන්නේ. ඉතින් ලොකු ඉඩ ප්‍රමාණයක කැපැසිටියක් කෙනෙක් ලොකු කැපැසිටි එකක් තියෙන SSD එකක්. ඉතින් 1TB SSD එකක් තමයි මේ තියෙන්නේ. Transcend 1TB SATA SSD එකක් තමයි මෙතනදී මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ ස්ටෝරේජ් gen එකේ ඊළඟ සාමාජිකය තමයි අපිට බලා ගන්න පුළුවන් මේ M.2 storage devices. ඉතින් මෙතනදී වෙන්නේ මේ ඔයාලා දන්නවා ඇති. ඉතින් ස්පීඩ් එක ගොඩක් මීට වඩා වැඩි වෙනවා. SATA SSD කඩ ස්පීඩ් වැඩි වෙනවා. ඉතින් මෙතනදී මේක සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති නිකන් motherboard එකට තමයි මේක සෙට් වෙන්නේ. ඒ කියන්නේ මේක SATA මේක සෙට් කරාම ඒක මේකෙන් SATA port එකක් replace කරනවා මේ M.2 එකෙන්. ඉතින් 6th gen එකේ වගේ ඉඳන් අපිට බලා ගන්න බලා motherboard වල මේ M.2 port එකක් එනවා. ඉතින් එතකොට කලින් වගේ කේබල් යූස් කරලා එහෙම නිමි හાર્ඩ් මේ ස්ටෝරේජ් ඩිවයිස් එක සෙට් වෙන්නේ. මේක motherboard එකේම තමයි වෙනම M.2 slot එකක් කරා සෙට් වෙන්නේ. එතකොට මෙයා ඔයාලගේ SATA එක slot එකක්
රීප්ලේස් කරනවා. ඉතින් එතකොට මේකේ ස්පීඩ් එක ඊට වඩා ගොඩාක් වැඩි වෙනවා සාමාන්‍ය SATA SSD කට වඩා. ඉතින් මේවා මගේ රිවිව් වලදී ඔයගොල්ලෝ ඕන තරම් බලලා ඇති. ඉතින් මේ තියෙන්නේ මේකේ Transcend brand එකේ 120GB M.2 එකක්. ඉතින් මේක සාමාන්‍ය low budget PC build කරන අයට ගොඩක් ගැලපෙනවා. ඒ කියන්නේ ඔය use PC build එකක් හදුවොත් මේක උනම් brand new ගහන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ එකෙම 250GB M.2 එකක්. ඔයාලට පේන ඇති prices කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඊළඟට ටිකක් ඔය ලොකු budget එක build හදනවා නම් ඔන්න NVME එකට යන ටිකක් සල්ලි මදි නම් ලොකු NVME එකකට මෙන්න 500GB hard එකක් මෙතන වඩ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මගේ මේ අත පැත්තේ තියෙනවා NVME set එකක්. ඉතින් මේ gen එකේ දැන් ඇවිල්ලා තියෙන හොඳම සාමාජිකය තමයි NVME. ඉතින් NVME තියෙන gen නනු වෙනස් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් gen 4 එකක වගේ සාමාන්‍යයෙන් ලොකු speed එකක් ගන්නකොට PCI gen 4 වගේ motherboard එකක් අවශ්‍ය වෙනවා. නමුත් සාමාන්‍ය එකක් වාට මෙතනදී යූස් කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මං ගාව තියෙනවා 128GB NVMe එකක් Transcend brand එකේ. අර මං කලිනුත් කිව්වා වගේ NVMe යූස් කරත් දැන් low budget build එකක් නම් හදන්නේ ඔයාලට මේක හොඳ option එකක්. ඉතින් ඊළඟට මේකෙත් තියෙනවා 256GB NVMe එකක්. ඒක Transcend brand එකේමයි. ඉතින් ඔන්න තව පොඩ්ඩක් budget එක තියෙනවා නම් ඒ වගේ option එකක් තව හොඳයි. ඉතින් 512GB NVMe එකක් තමයි මේ තියෙන්නේ. මේක නම් ටිකක් සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් 4ක් ඒ වගේ යන බිල්ඩ් වල තමයි ගොඩක් කස්ටමර්ස් යූස් කරන්නේ. ටිකක් සාමාන්‍ය ලක්ෂ 4ක 5ක වගේ යන ලොකු බිල්ඩ් එකකට නම් ගොඩක් කට්ටිය අනිවාර්යයෙන්ම යූස් කරන්න තියෙන සල්ලි කියලා එහෙම බජට් එක වෙනසක් නැහැ. තමන්ගේ බජට් එක අනුව කස්ටමර්ස්ලාට යන ලොකු බිල්ඩ් වලදී තමයි අපි දැකලා තියෙන්නේ මේ වගේ ඒවා යූස් කරනවා. ඉතින් 1TB NVMe එකක් ආයි උපරිම පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන්. يعني මේකත් සාමාන්‍යයෙන් ඉතින් පාටිෂන් වලට බෙදලා තමන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් සමහර අයට දැන් මේ මේ සියලුම දේවල් දැන් ඕන වෙන්නේ තමන්ගේ data storage කරගන්න. දැන් data තමන්ගේ සුරක්ෂිතව දබාගන්න. ඉතින් data එහා මෙහා අරන් යන්නත් ඇතැම් වෙලාවදී අපිට සිදු වෙනවා. දැන් සමහර අය ඉන්නවා game sell කරන අය. ඒතොර එයාලා කරන්නේ ගොඩක් වෙලාවට තමන් ගාව තියෙන games hard එකකට දාගෙන ඒක තවත් කෙනෙක්ගේ PC එකට ගිහිල්ලා ඒක install කරලා යම් මුදලක් ගන්නවා. ඒතොර ඒ වගේ jobs කරන කට්ටිය ඉන්නවා. සමහර වෘත්තිමය ෆොටෝග්‍රාෆර්ස්ලා අපි ගත්තොත් ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රාෆර්ස්ලා වීඩියෝග්‍රාෆර්ස්ලා එතකොට තමන්ගේ කැම් එකේ තියෙන ඒ අදාළ වීඩියෝ ෆයිල්ස් ටික PC එකට දාගත්තයින් පස්සේ බෑකප් එකක් විදිහට සමහර වෙලාවට මේ පෝටබල් එකකට දාගෙන තියාගන්නවා. මොකද ඒක ඒගොල්ලන්ගේ කැරියර් එක හදිස්සි හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා කම්පියුටර් එකේ තියෙන වින්ඩෝස් කරප්ට් වෙලා ඒ ෆයිල් සයින් වුණොත් එයාලට බෑකප් එකක් තියෙන්න ඕනේ. නැත්නම් වෙඩින් එක තව පාරක් ගන්න වෙනවා. අර හනිමුන්ගේ කපල් එක ආයෙ පාරක් කරලා එකට එක්කන් ඇවිල්ලා තාවාර ක්‍රෙඩිට් එක ෆ්‍රී කරලා දෙන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් සමහරවල් අපේ එදිනෙදා එකිනෙක අවශ්‍යතාවවලට අපේ assignment වේවා, music files වේවා, video files, games අපිට එහා මෙහා අරන් යන්න වෙනවා දාගෙන. ඉතින් pen එකක් මේකට ප්‍රමාණවත් මදි. මොකද pen එක සාමාන්යයෙන් 128GB, 256GB වගේ 1TB වගේ වෙන්න pen හදලා තේරුමක් නැහැ. ඉතින් ඒ නිසායි මේ external hard drives සාමාන්‍යයෙන් use වෙන්නේ. ඉතින් මගේ අතේ මේ තියෙන Transcend brand එකේ gen 1 එකේ portable hard drives. ඉතින් මෙතන 1TB බලා ගන්න පුළුවන්. ඉතින් ඊට වඩා ලොකු data ප්‍රමාණයක් ඔයාලට අරන් ගන්න පුළුවන් නම් ඕනේ නම් මෙතන තියෙනවා 2TB external hard drives. ඉතින් මේකත් Transcend brand එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ලොකු files අපි ගත්තොත් ප්‍රමාණයෙන් ලොකු ෆයිල්ස් ඒ කියන්නේ වෙඩින් වල ඒ වගේ වීඩියෝග්‍රාෆ් එකකට යන්නේ ඒ වගේ එහා මෙහා රක් යන්න 4TB වගේ ටිකක් ලොකු ඒ කියන්නේ ධාරිතාවේ external hard drives මෙතනදී include වෙනවා කියලා බලා ගන්න පුළුවන් Transcend brand එකේ. ඉතින් මේකෙත් දැන් ඇවිල්ලා තියෙනවා අලුත් gen එකක්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති portable hard drives ලත් gen 2 එක තමයි මේ තියෙන ඉතාමත් රොබෝටි ගොඩක් පොඩි සාමාන්‍ය මේ වගේ මේ සාමාන්‍ය පොටබල් එකකට වඩා 4 ගුණයක් විතර බරෙන් අඩු ඒ වගේම ගුණයක් විතර ප්‍රමාණිනුත් අඩු මේ තමයි SSD portable hard drives. දැන් මේ තියෙන්නේ සාමාන්‍යයෙන් කියන්නේ portable hard drives නේ. ඒතර මේ තියෙන්නේ මේකෙත් ඊළඟ gen එක portable වලත් SSD portable hard drive. ඉතින් අරකට අර කලින් drive එකට වඩා ගොඩක් speed ඒ වගේම සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්න නැතුව සාමාන්‍යයෙන් මිලෙන් පොඩ්ඩක් අනිත් තරතරා ටිකක් පොඩ්ඩක් අධික වුණාට performance එකෙන් ගොඩක් වැඩි. ඉතින් හැමදේම gen එකෙන් gen එකට හරි අපූර්වට දියුණු වෙනවා. ඉතින් පරිගණක උනත් තාක්ෂණය උනත් එහෙම තමයි. ඉතින්
මෙහෙම තමයි අපේ Transcend brand review එක. ඉතින් ඔයාලටත් පුළුවන් දැම්ම එමුතුමත් දීලා MSK ආයතන කතා කරලා ඔයාගේ SSD එක හෝ RAM එක හෝ එහෙම නැත්නම් ඔයා PC build එක කරනවා නම් Transcend brand එක බොහොම විශ්වාසනීය brand එකක්. ඉතින් ඔයාලටත් පුළුවන් use කරලා ඔයාගේ requirement එකට ගැළපෙන choice එක තෝරගන්න. ඉතින් අපි තවත් මේ වගේ interesting video එකකින් හමු වෙනවා.